බලමයා දෙකතු වෙන්නේ කැනඩා වීස වීඩියෝ සීරිස් එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. ඔයාලා මීට කලින් දාපු වීඩියෝ 3ට දාලා තිබ්බ කමෙන්ට්ස් අනුව මම තීරණය කරා මේ 4 වෙනි වීඩියෝ එකත් ඉක්මනටම හදලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ සීරිස් එකට අලුත් කෙනෙක් නම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ප්ලේලිස්ට් එක, කැනඩා වීසා ප්ලේලිස්ට් එක. මම ඔයාලට මම සජෙස්ට් කරනවා, මම හිතනවා පළවෙනි වීඩියෝ එක, දෙවෙනි වීඩියෝ එක, තුන්වෙනි වීඩියෝ එක ඒ වීඩියෝස් තුන බලලා ඉවර වෙලාම 4 වෙනි වීඩියෝ එක බලන්න ආවොත් හොඳයි කියලා. හොඳයි. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම කලින් වීඩියෝස් තුනේම කතා කරගෙන ආ පිළිවෙලට කතා කරගෙන ආපු විදිහට කැනඩාවට ඔයා රැකියාවක් කරන්න යන්න බලාපොරොත්තු වෙනවා නම් මම කලින් තුන්වෙනි වීඩියෝ එකේ කතා කරපු විදිහට ඔයාට ගැලපෙන රැකියාව නැත්නම් ඔයාට කරන්න පුළුවන් රැකියාව කැනඩාවේ තියෙනවා නම් දැනට ඔයාට ඒක බලා ගන්න පුළුවන්. මම කිව්ව වෙබ්සයිට් එකට ගිහිල්ලා තුන්වෙනි වීඩියෝ එක බලන්න මේකට වැඩි විස්තර සඳහා. ඒකට අවශ්‍ය ඩොකියුමන්ට්ස් නැත්නම් ඒකට අවශ්‍ය වැඩපිළිවෙල කොහොමද පිළිවෙලට කරගන්නේ කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රොසෙස් එක අපිට පියවර 6කට කඩන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ ඒ පියවර 6ම ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක ටිකක් දිග වීඩියෝ එකක් වෙන හින්දා මම බලාපොරොත්තු වෙනවාට පළවෙනි පියවර 2 මේ වීඩියෝ එකෙන් කතා කරන්න, ඒ වගේම තමයි තුන්වෙනි පියවර ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් මේ පියවරවල් වල මේ පියවරවල ඔයාලට තනියම කරගන්න යද්දි මොන හරි ගැටලුවක් තියෙනවා නම් මම කියනවා අනිවාර්යෙන් පළයක් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් ඊළඟ වීඩියෝස් වල ඊළඟ වීඩියෝස් හදද්දී ඒ ගැටලුව වලට පිළිතුරු ලැබෙන විදිහට ඒ වීඩියෝස් හදන්න. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් මම මේ කතා කරන්න යන පළවෙනි පියවර ඔයාලට තනියම කරගන්න බැරි නම් ඒක පළයක් කමෙන්ට් එකක් දාලා කිව්වොත් එහෙම මට පුළුවන් ඊළඟ වීඩියෝ එක ඒ පළවෙනි පියවර ගැන වැඩි විස්තර ඇතුළත් වීඩියෝ එකක් හදන්න. ඔයාලා හැමෝම දන්නවා දැන් මම මගේ ඊළඟ වීඩියෝස් වලට මාතෘකා ගොඩක් කළාට මම තෝරගන්නේ ඔයාලාට තියෙන ගැටලුත් එක්ක ගැටලුවට පිළිතුරු විදිහට. ඉතින් මම හිතනවා ඒක හොඳ ක්‍රමයක් කියලා ඔයාලගේ ගැටලුවට පිළිතුරු දෙන්න, එක එක නා ගැටලුවට කමෙන්ට් වලින් පිළිතුරු දෙනවට වඩා. ඉතින් දැන් ඔයාලා මොකක් හරි රැකියාවකට ඔයාලා ගැලපෙන රැකියාවකට කැනඩාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා පළවෙනියෙන්ම කරන්න ඕනේ ඔයාලගේ ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක ප්‍රූව් කරන එක. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි භාෂාව හරි ප්‍රංශ භාෂාව හරි මේ භාෂා දෙකෙන් එකක් කැනඩා රජයේ පිළිගන්න මට්ටමකට ඔයාලා ගාව තියනවා කියලා ඔයාලා ප්‍රූව් කරලා පෙන්නන්න ඕනේ. මේක කරන්න කොහොමද කියලා ඔයාලා දැනගන්න මම දන්නවා. ඔයාලා ඉංග්‍රීසි භාෂාව නැත්නම් ඔයා ඉංග්‍රීසි භාෂාව නම් ප්‍රූව් කරන්න යන්නේ ඔයාලට පුළුවන් කැනඩා රජයෙන් අනුමත කරලා තියෙන ඉංග්‍රීසි එක්සෑම් දෙකක් තියෙනවා. ඒ එක්සෑම් දෙකෙන් එකක් පාස් වෙලා ඒ ලකුණු කැනඩා රජයට ඉදිරිපත් කරන්න. ඉතින් ඔයාලා හැමෝම දන්න ගොඩක් ප්‍රසිද්ධ ඉංග්ලිෂ් ප්‍රොෆිෂන්සි එක්සෑම් එක තමයි IELTS කියන්නේ. ඉතින් ඔයාලට IELTS හරි ඒකට ගැලපෙන තවත් එක්සෑම් එකක් තියෙනවා. මම වීඩියෝ එක ඉස්සරහට දී ගැන කතා කරන්නම්. ඒ එක්සෑම් එක හරි කරලා ඒකේ ලකුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ප්‍රංශ භාෂාවට දක්ෂතාවයක් දක්වනවා නම් නැත්නම් ඔයාලට ප්‍රංශ භාෂාව ඔයාලා ප්‍රගුණ කරලා තියෙනවා නම් කැනඩා රජයෙන් ලබා දීලා තියෙන ප්‍රංශ භාෂා ටෙස්ට් එක නැත්නම් ඒ එක්සෑම් එක කරලා එක්සෑම් දෙකක් තියෙනවා එතනත් ඒ දෙකෙන් එකක් කරලා ඔයාලට පුළුවන් ප්‍රංශ භාෂා ප්‍රවීණත්වය ගැන සාධකයක් ලබාගෙන ඔයාලට ඒක ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් එක පියවරක් වෙන්නේ නැත්තම් මූලික එක පියවරක් වෙන්නේ ඔයාලගේ භාෂා හැකියාව ප්‍රූව් කරන එක. එතකොට මම දැක්ක සමහර කමෙන්ට්ස් වල තිබ්බ IELTS නැතුව යන්න බැරිද ඒ වගේ කතා ටිකක්. ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක්සෑම් එකකට අදාළ ලකුණු ලබා ගන්නේ නැතුව දැනට නම් ක්‍රමයක් නැහැ ඒ රටේ රැකියාවක් ලබා ගන්න. ඒ කියන්නේ ඉංග්‍රීසි හෝ ප්‍රංශ භාෂාව අනිවාර්යයෙන්ම ඔයාලා ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේක තමයි හොඳම වෙලාව පල්ලා දින රතුපාට subscribe button එක ඒක click කරලා Ceylon Life community එකේ ස්ථිර සමාජිකයෙක් වෙන්න එක. ඉතින් ඔයාලා Ceylon Life community එකේ ස්ථිර සමාජිකයෙක් වුණොත් එහෙම මේ වගේ video එකක් මම දාපු ගමන් ඒක notification එකකින් ඔයාලා ගාවටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ ගොඩක් වටිනා videos මම video එකේ මේ channel එකේ කලින් කතා කරලා තියෙනවා. ඒ videos උත් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. ඇමරිකාවට එන්නේ කොහොමද? කැනඩාවට යන්නේ කොහොමද? නැත්නම් travel videos ඒ වගේ ගොඩක් interesting videos අපේ channel එකේ තියෙනවා. ඉතින් මම කතා කරේ පළවෙනි පියවර ගැන. පළවෙනි පියවර විදිහට අපි ඉංග්‍රීසි එක්සෑම් එකක් නැත්නම් ෆ්‍රෙන්ච් එක්සෑම් එකක් කැනඩා රජයේ පිළිගත්ත ලබාගෙන ඒකේ ප්‍රවීණත්වය ලබාගෙන තියෙන්න ඕනේ. දෙවෙනි පියවර විදිහට අපි මූලිකව කරන්න ඕනේ අපේ දැනට තියෙන අධ්‍යාපන සහතික නැත්නම් අධ්‍යාපන සුදුසුකම්. ඒක කැනඩා රජයේ පිළිගත්ත ආයතනයක් විසින් සහතික කරගන්න ඕනේ. ඒක පොඩ්ඩක් අලුත් දෙයක් වෙන්න පුළුවන් අපේ කටේ. මොකද මාත් මේ ගැන මුලින්ම අහපු ගමන් මටත් ඒක පොඩ්ඩක් වෙනස් අත්දැකීමක් වුණා. ඒ තමයි අපි හිතමු අපිට ඕලෙල් සහතිකය තියෙනවා. අපි ඕලෙල් පාස් වෙලා තියෙනවා. ඒ වගේම අපිට තියෙනවා ඒ ලෙවල් නැත්නම් අපි හිතමු අපිට ලංකාවේ ඩිග්‍රියක් තියෙනවා කියලා. ඒක ලංකාවේ ඇතුලේ පමණයි වළංගු වෙන්නේ. ලංකාවේ ඇතුලේ අපේ වැඩවලට තමයි ඒක ඒ සහතිකය සහ ඒ රිසල්ට්ස් ඒ ලබා දීලා තියෙන පිළිවෙල වළංගු වෙන්නේ. ඒතර අපේ අධ්‍යාපන ක්‍රමයයි කැනඩාවේ අධ්‍යාපන ක්‍රමයයි ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි කරන්න ඕනේ අපේ අධ්‍යාපන
මට්ටම අපි ලබාගෙන තියෙන අධ්‍යාපන මට්ටම කැනඩාවේ කොයි අධ්‍යාපන මට්ටමටද ගැලපෙන්නේ කියලා අපි ඉවැලුවේෂන් එකක් ගන්න ඕනේ. ඉතින් ඒක කරන ආයතන තියෙනවා. මේක කරන්නේ කැනඩා රජය විසින් නෙමෙයි. මේක කරන වෙනම ඉන්ඩිපෙන්ඩන්ට් ආයතන තියෙනවා. මම මේ ආයතන පහක් ගැන මේ වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. ඔන්ලයින් ඔයාලට කරගන්න පුළුවන්. ඔයාලගේ දැනට තියෙන අධ්‍යාපන සහතික, දැන සහතික වෙන්න පුළුවන්, ඒවල සහතික වෙන්න පුළුවන්. ඒවායේ ඔරිජිනල් මේ අදාළ ආයතනයට යවලා, අපිට මේ දේ ඔන්ලයින් කරගන්න පුළුවන්. අදාළ ආයතනයට යවලා ඔයාලගේ අධ්‍යාපන සුදුකම ඉවැලුවේට් කරගන්න පුළුවන්. නැත්තම් ඒක කැනඩාවේ මොන අධ්‍යාපන මට්ටමටද ගැලපෙන්නේ කියලා සහතිකයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලා කැනඩාවේ අධ්‍යාපනය ලබාගෙන තිබිලා නැති වුණත් ලංකාවේ ඔයාලා ලබාගෙන තියෙන අධ්‍යාපනය ඒ රටට ගැලපෙන මට්ටමට ඒ රටේ සහතිකයක් බවට පරිවර්තනය කරගන්නවා වගේ වැඩක් තමයි මෙතනින් කරන්න පුළුවන්. මෙතනින් කරන්නේ මේකට ඔයාලට මුදලක් ගෙවන්න වෙනවා. ඒක මම කිව්වා වෙනම ඉන්ඩිපෙන්ඩන්ස් ආයතන තමයි මේක කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ආයතන වලට ඔයාලගේ අධ්‍යාපන සුසුකන් ටික යවලා ඔයාලගේ සහතික නැත්නම් ඔයාලගේ තියෙන සුසුකන් ටික ඉවැලුවේට් කරගන්න. ඉතින් මේ දෙක අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ අපේ තුන්වන පියවරට යන්න කලින්. ඉතින් අපේ තුන්වන පියවර වෙන්නේ ඔයාලා ඉමිග්‍රේෂන් සයිට් එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකක් හදලා ඔයාලගේ සුසුකන් ටික ඒකට අප්ලෝඩ් කරලා නැත්නම් ඒකට එන්ඩ කරලා ඔයාලට ලකුණු කීයක් ලැබෙනවද කියලා බලාගන්න එක, ඔයාලගේ ලකුණු කීයක් ලැබෙනවද කියලා බලාගන්න එක ඔයාලට ඒ රටේ රැකියාවක් ලබා ගන්න. එතකොට ඕස්ට්‍රේලියාව ගැන ගොඩක් කටි දන්න ඕස්ට්‍රේලියාවේ වල දන්න ලකුණු දෙම් අපිට තියෙන සුසුකම් වලට අනුව ලකුණු දෙනවා. ඒ ලකුණු අනුව තමයි තීරණය කරන්නේ යාලා ඔයාලට ඒ රටේ රැකියාවක් ලබා දෙනවද නැද්ද කියලා. ඉතින් කැනඩාවෙත් මේ වගේම ලකුණු දීමේ ක්‍රමයක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලගේ ඉංග්‍රීසි ප්‍රවීණත්වය ඒ වගේම තමයි ඔයාලගේ තියෙන ඔයාලා බලාපොරොත්තු වෙන රැකියාවට ඔයාලා ගාව තියෙන සුදුසුකම් මෙන්න මේ දේවල් අර වෙබ්සයිට් එකට ඔයාලගේ account එක හදලා ඒ account එකට upload කරාට පස්සේ ඔයාලට ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ලකුණු ප්‍රමාණය අනුව තීරණය වෙනවා ඔයාලට ඒ රටේ රැකියාවක් ලැබෙනවද නැද්ද කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒ අදාළ documents ටික ඊට පස්සේ අවශ්‍ය වෙන documents ටික ලෑස්ති කරගන්න ගණන් කරගන්න. ඉතින් ඕක තමයි මූලික පියවර තුන මම කිව්වේ මේ වීඩියෝ එකේ මම කතා කරනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර නෑ. මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලගේ අධ්‍යාපන සුසුකම් කොහොමද ඉවැලුවේට් කරගන්නේ. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා වෙබ්සයිට් කීපයක් හඳුන්වා දෙන්න. IELTS සහ අදාළ ඉංග්‍රීසි ප්‍රොෆෙෂන්සි එක්සෑම්ස් වලට රෙජිස්ටර් වෙලා ඒක ගැන ඒකට ඉස්සරහට කටයුතු කරන්න කොහොමද කියන ගැන පොඩි හැඳින්වීමක් මේ වීඩියෝ එක ඉස්සරහට මම කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව ඒ කොටසට ඉක්මනට යමු. හොඳයි, අපි බලමු දැන් ඔයාලගේ ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි හරි ෆ්‍රෙන්ච් ප්‍රොෆිෂන්සි හරි පෙන්වන්න කැනඩා රජය විසින් පිළිගන්න මොනවද එක්සෑම්ස් හතර කියලා. පළවෙනි එක්සෑම් එක අපි හැමෝම දන්නවා IELTS. මේක ලෝකෙ පුරාම පිළිගන්න බ්‍රිටිෂ් එක්සෑම් එකක්. ඉතින් ඔයාලට පුළුවන් IELTS ජෙනරල් එක්සෑම් එක අරගෙන, ඇකඩමික් එක නෙමෙයි, IELTS ජෙනරල් එක්සෑම් එක අරගෙන ඒකේ හොඳ ලකුණු පෙන්නුවොත් එහෙම මේ ලකුණු ප්‍රමාණය ඔයාලා තෝරගන්න රැකියාව මත පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඔයාලට මේකේ ඔයාලට රයිටින්, ලිස්නින්, ස්පීකින් ඒ වගේම රීඩින් මේ හතරම ඔයාලට පුළුවන් කියලා, ඉංග්‍රීසි භාෂාවේ මේ කොටස් හතරම ඔයාලට පුළුවන් කියලා ප්‍රූව් කරන්න පුළුවන් එක්සෑම් එකක් තමයි මේක. මේ කොටස් හතරම ඔයාලා ප්‍රූව් කරන්නත් ඕනේ. ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම ප්‍රසිද්ධ, මට හිතනවාට ලේසිත් ඇති කියලා. මම මොකද මම අරන් තියෙන IELTS විතරයි, අනික එක්සෑම්ස් මම අරගෙන නැහැ. මේක තමයි ඔයාලට කරන්න තියෙන ලේසිම සහ ගොඩක් ප්‍රසිද්ධම එක්සෑම් එක. ඉතින් මේකටත් ඔයාලට මුදලක් ගෙවන්න වෙනවා, ෆ්‍රී හම්බෙන්නේ නැහැ. ඔයාලට මේ එක්සෑම් එක කරලා ඔයාලගේ ලකුණු සහතිකයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඊළඟට කැනඩාව පිළිගන්න අනික් ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි එක්සෑම් එක තමයි මෙන්න මේක, SELPIP කියන එක්සෑම් එක. මේක කැනඩාවට විතරක් පිළිගන්න එක්සෑම් එකක් මම දන්න විදිහට. හැබැයි ඔයාලා IELTS කරොත් එහෙම ඔයාලට පුළුවන් ඒ ලකුණුම ඕස්ට්‍රේලියාව වලට වගේ වෙනත් රටකට ඇප්ලයි කරනවා නම් ඒ ලකුණුම ඔයාලට නැත්නම් ඒ සර්ටිෆිකේට් එකම යූස් කරන්න පුළුවන්. හැබැයි මම දන්න විදිහට SELPIP නම් කැනඩාවට විතරයි. ඉතින් SELPIP මේ සයිට් එක මම මේ සයිට්ස් ඔක්කොටම ලින්ක්ස් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. SELPIP සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මේක දා බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මේකේ රෙජිස්ටර් වෙලා ඔයාලට මේ එක්සෑම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ එක්සෑම් එකට ගන්න කලින් ඔයාලා හැමෝම දන්නවා, ඉතින් එක්සෑම් එකක් අපි ගන්න කලින් ඒකට ප්‍රිපෙයා වෙන්න ඕනේ, නැත්නම් අපි ඒකට ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ සයිට්ස් වලින් ඒකට ඉගෙන ගැනීමක් නැත්නම් උගන්වීමක් කරන්නේ නැහැ. එක්සෑම් එක ලබා දෙනවා විතරයි ඔයාලට. ඔයාලට ඒකට කලින් වෙනම ඉගෙනගෙන ලෑස්ති වෙන්න වෙනවා. ඊළඟට ඔයාලට ෆ්‍රෙන්ච් පුළුවන් නම්, ඉතින් ඔයාලට ෆ්‍රෙන්ච් පුළුවන් නම් ඒකටත් එක්සෑම් දෙකක් කැනඩාව පිළිගන්නවා. එකක් තමයි TEF කැනඩා කියන මෙන්න මේ එක්සෑම් එක. මට මේ ගැන එහෙම ලොකු අවබෝධයක් නැහැ.
මොකද මම මේ මට ෆ්‍රෙන්ච් උත් බෑ මම මේ ගැන හැම ලොකට හොයලා බලලත් නැහැ ඉතින් ඔයාලට ෆ්‍රෙන්ච් දන්න කෙනෙක් නම් ඔයාලට පොඩ්ඩක් මේ ගැන හොයලා බලලා ඔයාලට මේ ෆ්‍රෙන්ච් එක්සෑම් එක කරන්න පුළුවන් ඊළඟට ඒක තමයි TEF Canada කියන එක මම මේ ලින්ක් එකක් දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වගේම තමයි අනික එක TCF Canada කියන එක මේ එක්සෑම් දෙකම ෆ්‍රෙන්ච් එක්සෑම් දෙකක් ඉතින් ඔයාලට මේ එක්සෑම් දෙකෙන් එකක් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රංශ භාෂා ප්‍රවීණත්වය කැනඩා රාජ්‍යයට ප්‍රූව් කරලා පෙන්නන්න. මේ හතරම එක වගේ පිළිගන්නවා. ඔයාලා කැනඩාවේ රැකියාව කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ මම කතා කරපු දෙවනි පියවර විදිහට මම කතා කරේ ඔයාලගේ දැනට තියෙන අධ්‍යාපන සුදුසුකම් කොහොමද කැනඩා රාජ්‍යය නැත්නම් කැනඩාවේ තියෙන අධ්‍යාපන සුදුසුකම් එක ගලපගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලා ඉවැලියුේෂන් එකක් කරන්න ඕනේ. ඔයාලගේ තියෙන අධ්‍යාපන සුදුසුකම් ටික මේ අදාළ තර්ඩ් පාටි අදාළ තර්ඩ් පාටි කණ්ඩායමකට යවලා එයාලා ලව්වා ඔයාලා ඉවැලියුේට් කරගන්න ඕනේ. ඉතින් මේකට මේ වැඩේ කරගන්න පුළුවන් වෙබ්සයිට් පහක් මම මේකෙන් හඳුන්වා දෙනවා. ඔයාලා මේ පහම යූස් කරන්න ඕනේ නැහැ. ඔයාලා මේකෙන් එකක් විතරයි යූස් කරන්න ඕනේ. ඉතින් පළවෙනි වෙබ්සයිට් එක විතර තියෙන්නේ Comparative Education Services University of Toronto. මෙන්න මේ කට්ටිය නැත්තම් මේ University of Toronto එකෙන් කරන මේ සර්විස් එකට ඔයාලගේ අධ්‍යාපන සුසුකම් ඔයාලගේ තියෙන O level A level degree certificate diploma ඕන එකක් මෙයාලට යවලා ඒක evaluate කරගන්න පුළුවන් ඒක කැනඩාවට කොච්චර වැදගත්ද නැත්තම් කැනඩාවට කැනඩාවේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඒක මොන level එකේද තියෙන්නේ කියන එක ඔයාලට මෙයාලගෙන් සහතිකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වැඩේම කරගන්න පුළුවන් තවත් වෙබ්සයිට් එකක් තමයි මේක ICAS කියන්නේ. ඒ වෙබ්සයිට් එකේ මත ඔයාලට මේ දේම කරගන්න පුළුවන්. ඉතින් අනික් එක තමයි අනික් වෙබ්සයිට් එක තමයි මෙන්න මේ International Credential Evaluation Service ICES කියන වෙබ්සයිට් එක. මෙයාලට කියලත් ඒ වැඩේම කරගන්න පුළුවන්. ඊළඟට අනික් එක තමයි IQAS කියන එක Assessment for Immigration Purposes. ඔයාලට පුළුවන් මේ සයිට් එකේ නොත් ඒ වැඩේම කරගන්න. ඒ වගේම තමයි මම මේ ගැන කලින් කතා කරා ICES. ඒ වගේම තමයි අනික් එක WES. මේක තමයි ගොඩක් ප්‍රසිද්ධ කණ්ඩායම නැත්නම් ගොඩක් ප්‍රසිද්ධ කට්ටියක් මේ Education Evaluation කරන World Education Services කියන එක. ඉතින් මේ කණ්ඩායම් පහ මේ කැමැති වෙබ්සයිට් එකකට ඔයාලා රෙජිස්ටර් වෙලා එයාලගේ අදාළ ගාස්තුව කෙවලා ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන අධ්‍යාපන සුසුකම් ඉවැලියුේට් කරගන්න. ඉතින් මේකට මේ වැඩේට අධ්‍යාපන සුසුකම් ටික ඉවැලියුේට් කරගන්න කැනේඩියන් ඩොලර් 200ක් 250ක් අතර මුදලක් ඔයාලට වැය වෙනවා. ඒ වගේම තමයි අර මම කතා කරපු ඉංග්‍රීසි හෝ ෆ්‍රෙන්ච් එක්සෑම් එකටත් ඒ වගේම ගාණක් ඔයාලට වැය වෙනවා. ඉතින් ඊළඟට මම කතා කරේ තුන්වෙනි පියවර විදිහට කැනඩා වෙබ්සයිට් එකේ කොහොමද කැනඩා ගවර්න්මන්ට් ඔෆිෂියල් වෙබ්ස් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ ප්‍රොෆයිල් එක හදාගන්නේ කියන එක. මම මේක මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ කොහොමද IELTS වල රෙජිස්ටර් වෙන්නේ? කොහොමද මේ සයිට් එක රෙජිස්ටර් වෙලා කොහොමද ඔයාලගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් වෙරිෆයි කරගන්නේ නැත්නම් ඉවැලියුේට් කරගන්නේ? ඉතින් මේවා ගැන ප්‍රශ්න තනියම කරගන්න බැරි නම් මේවා ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම කැමති ඊළඟ වීඩියෝ එකක් මේ වෙනුවෙන් වෙන් කරලා මේ එක වෙබ්සයිට් එකක් කොහොමද පාවිච්චි කරන්නේ කොහොමද මේ එක වෙබ්සයිට් එක account එකක් හදාගෙන කොහොමද ඔයාලගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් ටික ඉවැලියුේට් කරගන්නේ කියලා කැමති නම් ඔයාලට අවශ්‍ය නම් මම පුළුවන් ඊළඟ වීඩියෝ එකකින් මේ ගැන කතා කරන්න. ඉතින් මේක මම හිතන්නේ තනියම කරගන්න අමාරු වැඩක් කියලා. එහෙම අමාරුයි නම් අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහ වීඩියෝස් වලදී ඒ ගැන කතා කරන්න අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේක ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන් මේ වගේ තවත් වැඩගත් වීඩියෝ එකකින් ඊළඟ සතිය හම්බ වෙනකන් ඔයාලා ඔක්කොටම සුභ සතියක්.